हेलो गाइस वेलकम टू टोपिया यूट्यूब चैनल अद मम ओयालट किला देन्न हदन्ने मगे एकम एक्केनेक ऐहुवा ग्यानु ළමයි तमयि मे प्रश्ने ऐहुवे इतिन मेक हबे कोल्लन्टत वेदगत वेन निसा तमयि मे कोल्लन्टम किला तियेन चैनल एके मम मे वीडियो एक करन्ने ए तमयि गाइस अपिट दैन ग्यानु ළමයි एक्क इन्न एक एपा वुनोत एहेम नत्तम ग्यानु ළමයිට कोल्लेक एक्क इन्न एक एपा वेला मे देन्नट वेन वेन्न ओन वेला तियेनवा मे देन्नटम नेमेयि वेन वेन्न ओन वेला तियेन्ने एक्केनेट्ट विथरयि කොහොමද මේ කෙනා මේ කෙනාගෙන් වෙන් වෙන්නේ? ඒ කියන්නේ අනිත් කෙනාගෙන් වෙන් වෙන්නේ කොහොමද? එයාටත් නොදැනීම. ඒ කියන්නේ ඒ අපි වෙන් වෙන්නේ මෙන්න මේක නිසාමයි කියලා එයාට නොදැනීම වගේ සීන් එකකින් කොහොමද වෙන් වෙන්නේ? ඉතින් මෙන්න මෙහෙම කෙනෙක් අහලා තිබ්බා. ඉතින් මට හිතුණා මේ ගැන කියලා තියන්න ඕන සමාජය ගැන දැනගන්නකොට මේ මගේ වීඩියෝස් බලනකොට මේ ගැනත් අනිවාර්යෙන්ම ඔයාලා දැනගන්න ඕන. හරි එහෙනම් අද ඔයාලට මේ කියන්න ලෑස්ති වෙන්නේ කොහොමද අපි අනිත් කෙනාගෙන් වෙන් වෙන්නේ? ඒ කියන්නේ දෙන්නෙක් ආදරය කරනවා නම් දැන් එයාට හිතෙනවා නම් අනිත් කෙනාට හිතෙනවා නම් මට දැන් මෙයාත් එක්ක හිටියා ඇති මූ වැඩක් නැහැ මේක වැඩක් නැහැ එහෙම නැත්නම් මේකී වැඩක් නැහැ මම මෙයාගෙන් වෙන් වෙනවා අන්න එහෙම හිතුණට පස්සේ කොහොමද වෙන් වෙන්නේ? ඉතින් අපි දැනගමු ඒක අද මේ වීඩියෝ එකෙන්. හැබැයි මතක තියාගන්න මෙහෙම වෙන් වෙන්නේ ඔයා කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා අහු වෙලා එහෙම නෙමෙයි. එහෙම නැත්නම් ඔයා කොල්ලෙක් එක්ක ඉඳලා අහු වෙලා එහෙම වෙන් වෙන එක චාටර් ටිකක්. ඒතර අර චරිතයේ චාටර් වෙනවනේ. චරිතයේ චාටර් නොකර කොහොමද අපි වෙන් වෙන්නේ? හරි. ඔන්න ඕක තමයි හරීම මේ ප්‍රශ්නේ වෙන්නේ. හරි. මේ ප්‍රශ්නෙට අපි උත්තරයක් දමු අද මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ දේවල් දැනගන්න ඔයාට ඔපියා YouTube channel එක subscribe කරන්න ඕන. අනිවාර්යෙන් subscribe කරන්න වෙනවා. හරි. එහෙනම් අපි පටන් ගමු අද වීඩියෝ එක. ගයිස් මෙන්න මෙහෙමයි වෙන් වෙන්නේ ආ. දැන් දෙන්න ඉන්නා එකට දැන් අවුරුද්දක් දෙකක් හිටියා තුනක් විතර හිටියා දැන් ඇති මූගෙන් මැති වැඩක් නැහැ. ගොඩක් වෙලට කෙල්ලට මේක හිතෙන්න පුළුවන් ආ. කොල්ලට ගොඩක් වෙලට ඉතින් හිතෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කොහමරි දැන් මේක මේ කෙල්ලට හිතෙන්න පුළුවන් ගොඩක් දුරට දැන් මට මූත් එක හිටියා ඇති කියලා. කොහොමද දැන් වෙන් වෙන්නේ? හරි ඒකනේ දැන් මම ඔයාලට කියන්න හදන්නේ. ඉතින් මෙතනදී ඔයාලා ගන්න ඕන තීරණේ ඔයාලා තව කෙනෙක් එක්ක යාළු වෙන එක නෙමෙයි ආ. යාළු වෙලා මෙතනදී තීරණේ ගත්තොත් එහෙම කොල්ලට හිතෙන්න පුළුවන් එහෙනම් උඹ මාත් එක්ක යාළු වෙලා ඉද්දි තව කෙනෙක් එක්ක යාළු වුණා උඹ එහෙනම් පට්ට බඩුවක් ඒක තමයි හිතෙන්නේ. ඊට පස්සේ කෙල්ලටත් එහෙම හිතෙන්න පුළුවන් කොල්ලා එහෙම යනකොට උඹට එහෙනම් මාව මදි වුණාද උඹ ඒක තමයි තව එකෙක් යාළු කරගත්තේ උඹත් එහෙනම් පට්ට බඩු කෑල්ලක් කියලා ඔන්න දැන් කෙල්ලත් හිතන්න පුළුවන් කොල්ලා ගැන. ඒක නිසා දැන් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙලා නෙමෙයි තමන්ගේ කෙල්ල කොල්ලව අතාරින්න ඕන. එහෙම අතරින්න දැන් හිතාගෙන ගේමක් ප්ලෑන් කරනවා නම් අපි මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ප්ලෑන් කරන්නේ. අපි මුලින්ම රණ්ඩුවක් ඇද ගන්න ඕන ගයිස්. මේ රණ්ඩුව ඇදගෙන යන්න ඕනේ ඉස්සරහට. ඒ රණ්ඩුව කොහොමද පටන් ගන්නෙ? ඒ තමයි ගොඩක් දුරට අපි දැන් මොකක් හරි දෙයක් ගැන කතා කර කර හිටියා. ඊයේ දවසේ මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වුණා. මේ අඩුපාඩුව ඔයාට පුළුවන් අද දවසේ පෙන්වන්න. දැන් වාගේ ඊයේ බලන්නකෝ. වායියේ මට කතා කරාද? ආ? ඇයි වායියේ මට කතා කරේ නැත්තේ? මම ඊයේ 12 ඉඳලා බලන් හිටියා. ඔයා මේ මැසේජ් කරයි කියලා කෝල් කරයි කියලා ඔයා අද ඔයා ඊයේ කතා කරේ නැහැ. මට හොඳටම එපා වෙනවා මේක ඈ. මට මේක ඇති වෙලා දැන් තියෙන්නේ ඔයා ගැන හිතලා මට මේක ඇති වෙලා තියෙන්නේ. මට පාඩම් කරන්න බෑ, මට ඔෆිස් යන්න බෑ, මට අරහේ යන්න බෑ, මේ යන්න බෑ ඈ. ඔයාට පුළුවන් ඔන්න ඔතනින් ඔයාගේ රණ්ඩුව පටන් ගන්න. ওই රණ්ඩුව පුළුවන් ඔයාට දිගටම ඇදගෙන යන්න. මෙතනදි ගයිස් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට තමන්ගේ ගැන හොඳ කියන්න ඕන. මම මෙහෙම කරනවා ඔයාට. මම දැන් බලන්න මම කොච්චර නම් ඔයාට කතා කරනවා. මම කොච්චර වැඩ තිබ්බත් ඔයාට කතා කරනවා. මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් දැන් වෙන් වෙනවා නම් තමන්ගේ හොඳ ගැන මුලින් කියන්න ඕන. හැබැයි මතක තියාගන්න තමන් ඔය කණ්ඩ අරන් දුන්නේ ඒවා ගොඩක් ලාට කොල්ලෝ එහෙම ඔව කියනවා. මං ඔබට කණ්ඩ අරන් දුන්නා, මං අර කරන් දුන්නා, ඇඳුම් අරන් දුන්නා, ඔබ මට මෙහෙම කරනවා, අරකයි මේකයි කියලා. ඒක නම් චාටර් ඈ. ඒ වෙන් වීම චාටර් ආ. මම මේ කියන්නේ ලස්සනට වෙන් වෙන්න පුළුවන් අවස්ථාවක් කීපයක් තමයි කියන්නේ ආ. මං ඔයාට මෙහෙම කරනවා, මම ඒක නිසා මෙහෙම දුක් විඳිනවා. දැන් මං ඔෆිස් එකෙන් බැනුම් ඇහුවා, ඊයේ වැඩ ටික කරේ නැහැ, ඉස්කෝලේ ගිහිල්ලා පාඩම් කරන්න විදියක් නැහැ, අරකයි මේකයි වාට ඔන්න ওই දේවල් ටික කියන්න පුළුවන්. එහෙම නැතුව මම ඔයාට අර කරන් දුන්නා මේ කරන් දුන්නා කියනවා නම් කියන්න එපා ඈ. එතකොට පොඩ්ඩක් චාටර් වෙනවා. රණ්ඩුව චුට්ටක් අර කැත විදියට තමයි රණ්ඩුව ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔතනින් වාට පටන් ගන්න පුළුවන්. ওই ටික වාට හැමදාම ඇදගෙන යන්න පුළුවන්. මෙහෙමයි මෙහෙමයි සිද්ධි, අරකයි මේකයි, ඔයා දැන් මෙහෙමයි, මම මෙහෙමයි, අරකයි මේකයි කියලා ඔන්න දැන් වාට ওই විදියට වැඩි අරගෙන යන්න පුළුවන්. එතකොටත් ඕක වෙන් වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ වාටම කියන්න පුළුවන් අපි මේකෙන් වෙන් වෙමු. වාට මාසයක් විතර ඕක ඇදන් ගිහිල්ලා අපි වෙන් වෙමු. මොකද වාට කොල්ලෙකුත් නැහැ. එහෙම නැත්නම් වාට කෙල්ලෙකුත් නැහැ. ඉතින් වාට හරි ලේසි ඕක කියන්න. එතකොට එයා ෆෝන් එක චෙක් කරනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කොල්ලෝ එහෙම ෆෝන් චෙක් කරනවා ගෑනු ළමයිගේ. ඔහොම වෙන් වෙන්න ලැයිස්ති වෙනකොට. එතකොට දැන් වාට කොල්ලෙක් කෙල්ලෙක් නැත්තම් වැඩේ ගොඩනේ. ෆෝන් එක චෙක් කරාට මුකුත් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩක් අනිත් එකට දුක දීලා
ඔයාට මාරු වෙන්නත් පුළුවන් ආ. ඉතින් මේ හැමදේම ඔයාලට කියලා දෙන්න ඕන මම. සමාජයේ තියෙන දේවල් තමයි මේ ඔයාලට කියලා දෙන්නේ. එයාගෙන් ලැබෙන අඩුපාඩු ඔයා ඒවා පෙන්නලා දීලා අනාගතයේ අපිට මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔයා අද මට ගැහුවා ඒ නිසා ඔයා අනාගතයේදීත් මට ගහයි. මට අද මේ වගේ බොඩි දෙයක් නිසා මොකක් හරි දැන් ඔයාලා මොකක් හරි චුට්ටි රණ්ඩුවක් ඇටේලා මොකක් හරි වෙලා ඌ ගැහුව දඩාර ගාලා එහෙම නැත්තම් කෙල්ල බැන්න මොකක් හරි කළා කෙල්ල ගැහුව කම්බුලට එකක් මොකක් හරි එතකොට දැන් කියන්න පුළුවන් අනිත් පැත්තට ඔයා අද මට ගැහුවා නම් අනිවාර්යෙන්ම මොකද ඒක ඇත්ත සිද්ධියක් ඔයාලට කියන්නේ ඔයාලා නිකන් හරි කපල් වෙලා ඉන්න කාලේ ලව් කරන කාලේ නිකන් හරි කොල්ලා නිකමට හරි අත ඉස්සුවොත් අනිවාර්යෙන් මතක තියාගන්න ජීවිතේ හැමදාම එයා අත උස්සනවා ඔයාට අනිවාර්යයි ඒක අනිවාර්යයි ආයි නැති වෙන්නේ නැහැ ඒක අනිවාර්යෙන් අත උස්සනවා ලොවෙත් අත උස්සනවා ඒකින්ද හොඳට මතක තියාගන්න මේ මම කිව්ව වචන ටික එකපාරක් වාට අත ඉස්සුවොත් එම ඔයාගේ ජීවිත කාලෙම ඔයා කරන හැම වැරද්දකදීම එයා බය නැතුව අත උස්සනවා ඒක වාට ගුටි කකා තමයි ඉඳ වෙන්නේ ඒක නිසා හොඳට මතක තියාගන්න ගෑන් ළමයින්ට තමයි මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කොල්ලෙක් නිකන් හරි ගැව්වොත් එම ඔයාට පුළුවන් එවෙලෙම අමතක කරන්න ගොඩක් දුරට එවෙලෙම පටන් ගන්න අමතක කරන එක මොකද ඌ එදා ගැහුවා කියන්නේ ඔයාට ඊට පස්සෙත් ගහනවා ඉතින් මෙතනදී ගෑනමෙකි පැත්තට තමයි මම කතා කරේ උතනදී ওই ටික මොකද ගුටි ගන්න ලෑස්ති වෙන්න වෙනවා එහෙම වුණොත් එමෙ ඉතින් ඔයාට ඒක අරගෙන ඔයාට පුළුවන් ඔයා මට අද ගැහුවා ඒ කියන්නේ හෙටත් ගහනවා මම දන්නවා මේ කතාව අපේ ওই මගේ යාළුවෝන්ගේ ওই ප්‍රශ්නත් එක්ක නෑදෑයන්ගේ ওই දේවල් මම දන්නවා අර අක්කව මේ අයියව මේගොල්ලොත් එහෙම තමයි පටන් ගත්තේ වැඩක් නෑ ඇත්තටම ඉතින් මට ඒක නිසා මෙහෙමයි කියලා අර ඔයාට චුට්ටක් ඒකෙන් පෙන්වන්න පුළුවන් වැඩක් නෑ ඇත්තටම එතකොට ඔයා බය නැතුව ওই විදිහට කතා කරන්නේ එතකොට යහපැත්තෙන් ඉන්නේ කෙනා යහපැත්තේ ලයින් එකේ ඉන්නේ කෙනා බය වෙනවා එතකොට දැන් එයා කතා කරන්න පුළුවන් එයා අඬන්න පුළුවන් ආයි ගහන්නේ අරකයි මේකයි කියන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න ඔයා ඒකෙම ඉන්න ඒ කියන්නේ ඒ මත්තෙම නෑ ඔයා මට ගැහුවා නිසා අනිවාර්යෙන්ම මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න පුළුවන් මෙහෙමයි කියලා ඒකෙම ඉන්න එතකොට පුළුවන් ඔතනින් වාට වෙන් වෙන්න ඉතින් එතකොටත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව වෙන් වෙන්න පුළුවන් එයාට මුකුත් කියන්න බෑ එතකොට හැබැයි මතක තියාගන්න වෙන් වෙනකොට එහෙම ඔයාලා ගාව ඔය ෆොටෝස් වීඩියෝස් එහෙම තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් ආ මම ඕවා කියලා දීලා තිනවා ඉතින් ඒක නිසා මම මේවා අනිත් පැත්තටත් කියලා දෙන්න ඕන ඔයාලා යාළු වෙනකොට එහෙම ඔය වීඩියෝස් එහෙම කරගන්නවා එක එක ඒවා දාගන්නවා අරව මේවා කරගන්නවා ඒවා රෙකෝඩ් තිබ්බොත් එහෙම කොල්ලට මල පැන්නොත් එහෙම ඒවා අප්ලෝඩ් කරන්නත් පුළුවන් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඒ ටික නැති කෙනෙක් නම් විතරක් ඔයා වෙන් වෙන්න ලෑස්ති වෙන්න මොකද ඒවා තිබුණොත් එහෙම කෙලවෙන්නත් පුළුවන් ඒක නිසා ඔව රෙකෝඩ් කරනකොට දෙන්නත් එක කතා වෙලා කරගත්තේ ඊට පස්සේ වාට හිතෙනවා නම් මේ මැදදි වෙන් වෙන්න ලොකු ප්‍රශ්නයක් ආ ඉතින් ඒවත් මම ඔයාලට මතක් කරන්න ඕන නැත්තම් ඔයාලා මේ මම කිව්ව තීරණ අරගෙන වෙන් වුණොත් එහෙම අර දේවල් එළියට එන්නත් පුළුවන් ආ ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක නිසා ඒවත් ඔක්කොම කලමනාකරණය කරගන්න ඒවා ඩිලීට් කරගන්න ඩිලීට් කරලා මාසයක් දෙකක් ගියාට පස්සේ වාගේ සටනවා පටන් ගන්න පුළුවන් ආ අන්න ඒකත් ඔයාලට කියලා දෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයාලා වීඩියෝ කරගත්ත දැන් ඔයා දන්නවා යාගා වීඩියෝස් කීපයක් තියෙනවා මගේ. දැන් ඔයා ලව් කරන්න පුළුවන් හොඳට ටිකක් ලව් කරලා එයාගේ වීඩියෝස් ටික එළියට අරගෙන ඒවා ඔයාගේ ඉස්සරහම කොහොම හරි ඩිලීට් කරවගෙන හරි ඔයා ෆෝන් එක අරන් ඩිලීට් කරලා හරි හැබැයි ඒක රණ්ඩු වෙවි ඩිලීට් කරන්න යන්න එපා ඈ. නිකන් ෆෝන් එක බලන්න වගේ මොකක් හරි වට උප්පර වැටියක් දාන්න වෙනවා. එයාගේ ගෙදර ගිහිල්ලා ලැප් එකේ තියෙන ඒවා හරි කොහොම හරි මොන හරි කරලා ඒවා ඩිලීට් කරලා හරි මුළු ලැප් එකම උස්සගෙන ඇවිල්ලා හරි මොන හරි කරලා RAM එක අයින් කරලා හරි මොන හරි hard එක ඔක්කොම නැති කරලා හරි පොලිය ගහලා හරි මොන හරි දෙයක් කරන්න වෙනවා යාට. ඉතින් මේ ඒ දේවල් ඔක්කොම කරලා තමයි ඔය වැඩේ කරන්න ඕනේ. හැබැයි මොදර මතක තියන්න ඕවා කරන අතරේ රණ්ඩු වෙන්න යන්න එපා කියලා වෙනවා. ගානට රණ්ඩු වෙන්න ඕනේ. ගානට තමයි ඔයාගේ කතාව ඔයා කරගෙන යන්න ඕන. ඉතින් ওই විදියට මාසයක් දෙකක් කරගෙන යනකොට දෙන්නම පොඩ්ඩක් අර මුල් දවස්වල චුට්ටක් හිතට අමාරුයි ඊට පස්සේ මාසයක් දෙකක් යනකොට එහෙම අර රණ්ඩු වීමත් එක්ක පොඩ්ඩක් හිතට මේව වෙනවා අර එකපාර වෙන් වෙන්නත් එපා එහෙම වෙන් වුණාම තමයි ඔය එක එක ළමයි එක එක දේවල් කරගන්නේ ඉතින් මිනිස්සු කරගන්නේ ඒකයි එකපාර වෙන්නත් එපා මාස දෙකක් තුනක් හිමීන් සැරේ ඔක ඇදගෙන යන හරිම ලේසියට කරන් යන්න පුළුවන් වැඩක් මට ඇති දැන් ඇති මේක ඇති අරග ඇති ඔයා මෙහෙමයි මම මෙහෙමයි අපි මෙහෙමයි ඔහොම කරන්න පුළුවන් එහෙම වුණොත් වෙන් වෙන්න පුළුවන් ආ
එහෙම නැත්නම් ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. ඔයාලට ඔෆිස් එකක යනවා නම් ඔෆිස් එකකින් ඔයාලට රට යන්න මොකක් හරි chance එකක් එහෙම ලැබෙනවා නම් ඒ chance එක අරගන්න. එතකොට ඔයාලට පිට රට එහෙම ගිය දවසක ඔයාලට පුළුවන් හිමින්සැරේ මෙයාව අමතක කරන්න මැසේජ් කරන එක අඩු කරලා හිමින්සැරේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්නවා නම් හොඳට ඔයාලට හිතෙනවා නම් දැන් මම ඉගෙන ගන්නවා දැන් මට මූත් එක හිටියා ඇති දැන් ආතල් එකක් ගත්තා දැන් නම් ඊළඟ මාස 5-6 හොඳට ඉගෙනගෙන වැඩක් කරගන්නවා කියලා ඔයාලට එතනදීනුත් ගේමක් ගහගන්න පුළුවන් දැන් මට ඉගෙන ගන්න ඕන මෙහෙමයි කියලා ඉගෙන ගන්න පැත්තට යන්න. එතකොට අරුත් එහෙම නැත්නම් අනිත් එකේනත් ඒ පැත්තෙන් කොහේ හරි යන්න පුළුවන් මොකක් හරි කෙල්ලෙක් හරි කොල්ලෙක් එක්ක යාළු වෙලා හරි එතකොට ඔයාලට ගණන් ගන්න දෙයක් නැහැ. ඔයා හැබැයි ඒකට එක පාට එන්ට වෙන්න එපා. මම එක පාට ඉගෙන ගන්නවා අද ඉඳලා කියලා එහෙම කරන්න එපා. ඔයා සතියක් දෙකක් හිමිසරේ පොත අරන් පාඩම් කරන්න ඕන අරයා ඉන්නකොටම. එයාත් එක්ක අඬලා එයාත් එක්ක රණ්ඩු වෙලපු ගමම්ම ඔයා පොත අරන් පාඩම් කරන්න ඕන. මොකද ඒක එකකට එකක් සම්බන්ධ වෙන්න ඕන. එයා එතකොට එයා එහෙම රණ්ඩු වෙච්ච ගමන් ඔයා පොත අරන් පාඩම් කරගෙන කරගෙන යනකොට වාගේ හිත ඔළුව ඔක්කොම ඒකට අවධානයටත් චුට්ටක් එනවා. එතකොට හිමිසරේ එක පාට කියන්නේ එක පාට නැතුව සාමාන්‍ය නෝමල් වෙන් වෙලා වාට පාඩම එක දිගට කරගෙන යන්න පුළුවන්. හැබැයි එක පාට වෙන් වුණොත් අදරෑම මෙහෙම වෙලා රණ්ඩු වෙලා එක පාට වෙන් වුණොත් ෆෝන් එක තියලා ඔක්කොම කට් කරලා ෆෝන් පොලේ ගහලා එහෙම කරොත් එහෙම ඔයාලට චුට්ටක් පාඩම් කරන්න අමාරු වෙනවා. ඉතින් අන්නේ දේවලුත් එක්ක වා සතියක් දෙකක් තුනක් තිස්සේ ගානට එක හිමිසරේ ඇවිල්ලා එහෙමම තමයි යන්න ඕන. ඉතින් අර එහෙම ඉස්සරහට යනකොටත් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි වෙන්න වෙන්න පුළුවන් ගායිස්. අර මම ඔය දැන් කියලා දුන්න විදිහට ගානට කතා බහ කරලා තමයි වෙන්න වෙන්න ඕන. ඉතින් එහෙම වුණොත් එහෙම අර තමන්ගේ චරිතය එහෙම චුට්ට චාටර් කරන්න අමාරුයි. උඹ බඩුවක් ඒ වගේ කියන එකක් එහෙම කොල්ලන්ට කියන්න බෑ එතකොට. එතකොට ඔයාටත් හොඳ විදිහට වෙන් වෙන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අර මගෙන් අහපු ප්‍රශ්න අහපු නංගිට කියන්න තියෙන්නේ. එහෙනම් ඔයා මේ විදිහට කරලා බලන්න ආතල් එකේ මාස දෙකක් විතර අරගෙන තමයි වෙන් වෙන්න ඕනේ. එකපාර වෙන් වෙන්න එපා. හරි එහෙනම් තව දවසක තවත් වීඩියෝ එකකින් ආවම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. මම ටොපියා. හා හා.